පයිම් එක ගැන හොඳයි වාගේ වැඩේට. හයි අයිබෝන්, ඉතින් ඔන්න අද උදේම නැගිට්ට හේතුව තමයි පොඩි වීඩියෝ එකක් කරන්න. ඔයාලා දකින්න ඇති මේ දවස්වල නිවුස් වල ගියා, ඒ වගේම පත්තරේ ගිහින් තිබ්බා. ඉස්කෝලේක සර් කෙනෙක් ට්‍රැක්ටර් එකේ, එයාලා ට්‍රැක්ටර් එක නත් ට්‍රැක්ටරේ ටේලර් එකකුත් තියා දාගෙන ඒකේ ළමයිම ඉස්කෝලේක යනවා. ඉතින් මේ ලස්සනට මේ නිවුස් එක ගියා. ඉතින් මේ පත්තරේත් කතා වුණා, ඒ කියන්නේ පත්තරේ තිබ්බ එක සුවන්වහණියේ ටීවී එකේ කතා වුණා. ඉතින් බලද්දී අපේ ගමේ ඉස්කෝලේ, කියන්නේ මමත් ගිය ඉස්කෝලේ ප්‍රයිමරියේ හිටපු සර් කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් සර් කෙනා පුපුල් මං ඊ කෝල් කරද්දී මං කිව්වා, සර් මෙහෙමයි මේ මට වීඩියෝ කරගන්න ඕනේ, මං එන්න හිට උදේට මාව ගිහින් දාන්න පුළුවන් ද යනකම් කියලා. අයියෝ කමන්නේ නැවත එන්න කිව්වා. ඉතින් මාත් මේ හන්දිරියට පයින් යන්නේ, මොකද මේ පයින් ගියොත් මට වීඩියෝ කරගන්න පුළුවන් කියන්නේ මෙහෙ දැම් මට ගිය හැකි ඉස්කෝලේ ගන්න. ඉතින් අය පයින් තමයි එන්න තියෙන්නේ. ඉතින් සෑහෙන වටිනා වැඩක් ඉතින් ඒක. මොකද මේ කාලේ දැන් දෙමෝපියන්ටත් දෙල්ලේ ළමයි ඉස්කෝලේ ගිහින් දාගන්න. එතකොට මේස මං හිතන්නේ, කියන්නේ එයා ඉන්න D10 දැන් තමයි ළමයිව එහෙ ඉඳන් මැරගෙන එනවා. D10 ගල්කුළුම අලියංගුව එහෙම කට්ටිය වැරගෙන තමයි ඉස්කෝලේට යන්නේ. මේ වැඩේ හොඳයි. ඉතින් මේ සෑහෙන වටිනා ගොඩක් කට්ටිය අගය කරන වැඩේ. ඉතින් එයාගේ මහන්සියට පොඩි වීඩියෝ එකක් කරන්න තමයි ඉතින් අද මේ උදේම හන්දියට ආවේ. හයි බලමු වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. මේ තමයි අපේ ගල්කුලන් හන්දිය. මෙහාට තමයි අලියොන්කොට යන්න තියෙන ඉස්කෝලේ පාර. ඊට පස්සේ මේ පාර තමයි පරක්කම්පුරෙන් අනුරාධපුරෙන් එන පාර, ප්‍රධාන පාර. එතකොට මේකෙන් ට්‍රින්කෝට යන්නත් පුළුවන්, ඊට පස්සේ ශීපුරට යන්න පුළුවන්. දැන් ඔය ස්කෝඩ යන්නෙත් ඔය පාරේ. මා තලියක් උඩ දාගන්න උගන්නේ. Yeah.
ඔන්නෝ විදිහට තමයි තින් වීඩියෝ එක ආවේ තින් වැඩේ මාර හොඳ වැඩක් හේතු දැන් මේ ඒසර්ගෙන් අහද්දි ඒසර් කියන්නේ මේ තෙල් ප්‍රශ්නේ මම ඇහුවා මොකද කියලා එතකොට සෙඩ් එකෙන් ළමයි ටිකක් දාන් ගියාම දැන් වෙන මදුර ගන්න යාව එතකොට යාට සතියේට තෙල් ලීටර 10ක් අනිවාර්යෙන් සෙඩ් එකෙන් දෙනවා ඒ කියන්නේ පොලිමින් ඕනේ නැහැ යාට තෙල් ටික හම්බෙනවා කට්ටිය සපෝට් කරන්නත් කීයක් සපෝට් කරන්නම් කියලාත් කියලා ඒ තමයි මේ වෙනකන් එයාගේ තෙල් වලලු වැඩේ කරන් කියලා තියෙන එකේ කටුදව කරලා තියෙනවා. ඉතින් මමත් කල්පනා කරා පොඩි සපෝට් එකක් දෙන්න වැඩේට. දැන් හෙටත් මගේ පඩි දවස. මේ පඩි ආපහු උදේ ඇවිල්ලා ලීටර 10කට සතියකට ඇති වෙන්න. මේ දැන් තෙල් මට ගන්න බෑනේ. ඒකින්ද තෙල් ටික මේ මුදල දෙන එක හොඳයි කියලා හිතනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ දැගලි මාව කයන්න එකෙක් එනවා කොහොමද දැන් ඌ වෙන කයින්න මයි යන්නේ. පයින් යන්න බෑ.
තිබෙන වැඩි. අපි බලමු පයින් ටිකක් හොමු ඈ. හරි කොහෙද යන්නේ? ඈ? අරන් යන්න. ඔන්න මාත් ගෙදරට ආවා වැඩේ හොඳයි ඒ සර් ගැන පොඩි විස්තරයක් මම කියන්නම් ඒ සර් ඇවිල්ලා උපුල් නම එතකොට අපි උපුල් සර් කියලා කියන්නේ එතකොට මෙහා ඉන්නේ D10 එන ඉස්කෝලේ තමයි අලියංගු ඉස්කෝලේ මේ වෙද්දි ප්‍රාථමිකයේ නියෝජ්‍ය දුහපති තමයි මේ වෙද්දි ඉන්නේ ඉතින් වැඩේ හොඳයි වැඩේට මාත් සපෝට් එකක් හෙට දෙනවා ගිහිල්ලා කියන්නේ හෙට උදේට ගිහිල්ලා මේ දැන් එයාලට තියෙන එකම ගැටලුව ඉන්ධනනේ එතකොට එයාලට සෙඩ් එකෙන් ලීටර 10ක් හැම සතියෙම දෙනව නම් එයාලට තියෙන්නේ ඒකට මට මුදලක් දීලා වැඩේට ආධාර කරන්න විතරයි. ඉතින් ඒ වැඩේ හොඳයි. නැත්නම් දැන් අපි ඕකට තෙල් ගෑක් දෙන්න අපිට විදිහක් නැහැ නේ. මොකද අපිට දැන් ගිහිල්ලා තෙල් දෙන්නේ නැහැ නේ. මොකද දැන් එයාට වෙනම තෙල් දෙන්න හින්දා එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක උනේ. හරි එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්.